අයිබෝවන් ඔබ සැමත අපගේ හෙල්ත් ශ්‍රී ලංකා YouTube වීඩියෝ චැනලයට ඔබ සැම ඉතාමත්ම ආදරයෙන් පිළිගන්නවා. අයිබෝවන් සියලු දෙනාටම මම වෛද්‍ය දර්ශන ප්‍රේමරත්න. ඉතින් COVID-19 වෛරසයෙන් මුළු රටම කම්පැනිට පත් වෙලා ඉන්න මේ වෙලාවේ සෞඛ්‍ය සේවයේ වගේම අත්‍යවශ්‍ය රාජකාරී සේවාවල නිරත වෙන සියලු දෙනාම තමුන්ගේ රාජකාරිය කැපවීමෙන් ඉටු කරන මොහොතක අපේ රටේ ජනතාව නිවසට වෙලා නිරෝධායනයට ලක් වෙන්න කියලා රජයෙන් දැනුම් දීලා තියෙනවා. ඉතින් මේ මොහොතේ මේ කැපවෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වෙනුවෙන් මේ රටේ ජනතාවගේ ලොකු හැඟීමක් තියෙනවා. බොහෝ දෙනා අපෙන් අහනවා අපි වෙනුවෙන් මොනවද කරන්න පුළුවන් කියලා. ඉතින් කරන්න පුළුවන් දේවල් බොහෝ තියෙනවා. මේ අවස්ථාවේ මට හිතුණා මේ රටේ ජනතාවට සෞඛ්‍ය සේවය වෙනුවෙන් ඒ සෞඛ්‍ය සේවකයෝ රැකගන්න මොනවද කරන්න පුළුවන් කියලා පොඩි කාරණයක් අතු කරලා පෙන්නන්න. ඉතින් ඔබ සියලු දෙනා දන්නවා මේ මොහොතේ අත්‍යවශ්‍ය රාජකාරී සිදු කරන සියලුම දෙනා අතරින් වඩාත්ම අනතුරකට අවදානමකට මුහුණ දීලා ඉන්නේ සෞඛ්‍ය සේවකයෝ. එක පැත්තකින් රෝගීන් සංඛ්‍යාව වැඩි වෙනකොට ඒ අවදානම වැඩි වෙනවා. අනිත් කාරණේ තමයි ඔබ දන්න පරිදි පහුගිය දිනවල සිද්ධීන් කීපයක් වුණා. මේ රෝගීන් තොරතුරු සැඟවීම නිසා බරපතල අවදානමකට මුහුණ දුන්න සෞඛ්‍ය සේවකයෝ පුද්ගලිකව ඒ සෞඛ්‍ය සේවකෙන් තියෙන අවදානමට වඩා එක මොහොතක සම්පූර්ණයෙන් වාට්ටුවක් පිටින්ම, ඒ කියන්නේ 10ක් 15ක් 20ක් විතර ප්‍රමාණයක් එක මොහොතක සති දෙකක් ඒ සේවය අහිමි වුණාම, උන්ට ගෙදරට වෙලා නැත්තම් රෝදායන මධ්‍යස්ථානවල ගත කරන්න වුණාම විශාල හානියක් අනිත් පැත්තෙන් මේ රටේ ජනතාවට වෙනවා. ඉතින් මේක වළක්ව ගන්න කොහොමද කියන එක තමයි මම කතා කරන්න උත්සාහ කරන්නේ. දැන් ඔබ දන්න පරිදි අපේ ආරක්ෂක ඇඳුම් කට්ටලිය, කියන්නේ PPE කියලා කියන්නේ එක, ඒකේ කොටස් කිහිපයක් තියෙනවා. ජාත්‍යන්තර වශයෙන් ඔබ ඔය දකින ඇඳුම් කට්ටලිය ඒ ලෙසම ලංකාවට සියලුම සෞඛ්‍ය සේවකයන්ට ප්‍රායෝගිකව සපයලා දෙන්න බෑ කියන එකත් රහසක් නෙමෙයි ඔබ මම හිතන්නේ තේරුම් ගනි. ඉතින් මේ වෙලාවේ අපේ පාවිච්චි කරන ඒ ආරක්ෂිත ඇඳුම් කට්ටලියේ ප්‍රධාන කොටස් විදිහට අපි ඔළුවට දාන කැප් එක පාවිච්චි කරනවා. ඊට අමතරව ගොගල්ස් පාවිච්චි කරනවා, ෆේස් මාස්ක් එක, ඊට අමතරව ඒප්‍රන් එක, ඊට අමතරව අද්දෙකට අපි ග්ලව්ස් පාවිච්චි කරනවා. බොහෝ වෙලාවට මේ ෆේස් ෂීල්ඩ් එක කියන එක, කියන්නේ අපි වයිස් එක කියලා කියන්නේ, ඒක ටිකක් භාවිත කරන අඩුයි. මම හිතන්නේ ඒක භාවිතා මොකද ඒක භාවිතා කරනවා නම් අපිට ගුගල්ස් පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ගුගල්ස් උත් සපය ගන්න අපහසුතාවයක් ඉදිරියේ දෙන්න පුළුවන්. ඒක පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ මේ ෆේස් ෂීල්ඩ් එක. වයිස් එක කියන එක පාවිච්චි කරනවා නම් ඉතින් මම මේ උත්සාහ කරන්නේ මේ වයිස් එකක් තමන්ගේ නිවසේ ඉඳලම ඉතාම අඩු මුදලකට හදන්නේ කොහොමද කියලා ඔබට කියන්න. එතකොට අමාගීතයේ සංවිධානයත් එක්ක එකතු වෙලා අපි මේ වෙනකොට මේකෙන් 1000ක් හදන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් ඒ කරගෙන යද්දී මම හිතුවා ඔබට මේක හදන්නේ කොහොමද කියලා පොඩි හැඳින්වීමක් කරන්න. මුලින්ම මේකට ගන්න මේ කාඩ් එක, මේ මැටීරියල් එක, මේකේ අඟල් 13 හමාරක් මේකේ ආරම්භ තියෙනවා. 13 හමාරක් 1000ක්ම තමයි නෑ. මේ අතට අඟල් 12ක් තියෙනවා. එතකොට මේ මැටීරියල් එක තමයි මේක ටිකක් හයියයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අර බුක් ෂොප් වල තියෙන ට්‍රාන්ස්පරන්ට් ෂීට් එකට වඩා ටිකක් හයියයි. මේක PET කියලා කියන්නේ මේ මැටීරියල් එක, මේක තමයි වතුර බෝතල් ඔබ වෙනසලෙන් ගන්න වතුර බෝතල් හදන්න ගන්න ප්ලාස්ටික් එක තමයි මේ PET පොලිඑතිලින් ටෙරෙප්තලේට් කියන එක. එතකොට මේක සාමාන්‍යයෙන් සපය ගන්න අපහසුයි. නමුත් කර්මාන්ත ක්ෂේත්‍රයේ කර්මාන්ත කුඩේක වගේ කවු හරි ඒ ෆැක්ටරි එකක් තියෙන කෙනෙක් සම්බන්ධ කරගත්තොත් ඔබට මේවා ලබා ගන්න පුළුවන්. එතකොට මේකේ අපි මුලින්ම කරන්නේ අඟල් 13 හමාරයි 12යි. එතකොට උඩ සිට පහළට අඟල් 12 ගන්න, මේ පැත්තට දිග වැඩි. මේ පැත්ත අඟල් 13 හමාරක් නැත්නම් 14 ගන්න. එතකොට මෙතනින් අපි මේක හයි කරන්න, පටියක් හයි කරන්න මුලින්ම මෙතන මේ පේන විදිහට උඩ ඉඳලා යටට හිල් දෙකක් විදින්න යන්නේ මෙතන. මේ හිල මාක් කරගන්න උඩ ඉඳලා අඟල් භාගයක් පහතින්, ඒ වගේම මේ පැත්තටත් අඟල් භාගයක් කියලා. එතකොට ඒකේ දිග විද්දට පස්සේ අඟලක් එන්න ඕනි. ඊට යටින් මෙහෙම හිල් දෙකක් ඉද ගන්නවා. මේ දෙක අතර පතරේ අඟලයි. එතකොට මේක මේ පැත්තෙත් අපි ඒ විදිහටම මාක් කරගන්නවා. මෙතන අඟල් භාගයයි, මෙතන අඟල් භාගයයි, මේ දිග අඟලයි, හිල් දෙකක් ඉදින්න ඕනි. එතකොට මේක අපිට මේක ඇත්තටම මට දැනගන්න ලැබුණා මේ අර
කමියුනිකේෂන් වලින් වගේ ගන්න පුළුවන් කියලා ඩෙන්ටි කාඩ් එකේ ටැග් එක හයි කරන්න විදින පංචර එකක් තියෙනවා. නමුත් මේ වෙලාවේදී සපය ගන්න බැරි නිසා මම මෙහෙම කරන්න හිතුවේ. මේක මේ විදිහට මාක් කරගෙන සාමාන්‍යයෙන් ප්‍රමාණයක් කාඩ් 10ක් විතර මෙහෙම තියලා අපිට මේ ඩ්‍රිල් එක අරගෙන මේකෙන් කොටයක් උඩ තියලා මේ හිල් දෙක විද ගන්න පුළුවන්. හිල් හතරේ විදිහට විදගෙන මේකේ තියෙන්නේ අඟල් අරික් කාලය කියන්නේ නූල කියන කටු සයිස් එක තමයි තියෙන්නේ. එකින් ඉඳ ගන්න ඕනේ. ඊට පස්සේ මෙතන තියෙන්නේ මේ වගේ විදගත් එක. මෙතන හිල් දෙකයි, මෙතන හිල් දෙකයි. ඊට පස්සේ අපි මේ හිල් දෙක අතරේ කතුරකින් මේ විදිහට අඟලක සිදුරක් කපා ගන්නවා. එතකොට මේ විදිහට හදපු කාඩ් එකක් කොහොමද දීන්නේ? දෙපැත්ත හිල් දෙකක් හදලා තියෙනවා. මේකේ ඇත්තටම මේ මැටීරියල් එකේ තියෙන ඉටිකොලයක් වගේ ගලවන්න. එතකොට මේ වැඩේ ඉවර කළා ඒක ගලවන්න පුළුවන්. ඒ නිසා අපි මේක හදද්දී මෙතන මේ ඉටිකොලේ පැත්ත යටපැත්තට තිබ්බාම මේ පැත්ත සීරුනොත් අපිට පස්සේ වැඩේ ඉවර කළා මේ ඉටිකොලේ ගලවලා අයින් කරන්න පුළුවන්. හරි, මේ වගේ හදාගත්ත කාඩ් එකට ඊළඟට අපි කරන්නේ මෙන්න මේක. මේක PE foam කියලා කියන්නේ ඔය අපේ වහලවල් වලට අර හීට් එක මේ එනක තාපය එනක අඩු කරන්න, තත්ත්වනික අඩු කරන්න දාන ෆොයිල් එක කියලා කියන්නේ. ඒකෙත් මේක එන්නේ. මේකත් කර්මාන්ත සම්බන්ධ තියෙන, මේක එහෙම කර්මාන්ත මේකින් ෆැක්ටරිකින් වගේ ගන්න පුළුවන්. PE foam sheet කියලා කියන්නේ polyethylene foam. ඒක මේ වගේ ලොකු ෂීට් එකක් ඉන්නේ. මේ වගේ ලොකු රෝලක් ඉන්නේ. එතකොට මේකෙන් අඩිය කෑල්ලක් කපලා අරගෙන ඒකෙන් තමයි මේ වගේ තීරු කපලා තියෙන්නේ. ඒක අපිට මේ වගේ පොඩුවක් කියලා අපිට මේක කපන්න පුළුවන්. පොඩි අර කටින් නයිෆ් එකකින් කපා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ තීරු. මේක අඟලක්, මේකේ ඝනකම ඉන්නේ අඟල් කාලයකට මඩක් වැඩි ප්‍රමාණයක් ඉන්නේ ඝනකම ඇති. ගොඩ ලොකු ඝනකමක් අවශ්‍ය වෙන්නේ අඟල් භාගයට මඩක් අඩු ප්‍රමාණයක් තිබුණම මේ ප්‍රමාණවත්. ඒක මේක දිග හරියටම අපි අඟල් 12ක් අරගෙන තියෙනවා. 12ක් අරගෙන තියෙනවා. මොකද මෙහෙම තිබ්බහම දෙපැත්තට අඟල් අඟල වගේ මේක තිබ්බහම දෙපැත්තට අඟල් අඟල වගේ උතුරු වෙනවා. එතකොට අපි මේක දැන් ඊළඟට අපේ නළලට තියෙන තැනට හොඳට මේක සම්ධාරණය වෙන්න සහ නළලට මේක හිටලා රිදෙන්නේ නැති වෙන්න තමයි මේක අපි මෙහෙම කියන්නේ යන්නේ. මෙහෙම කියන්නේ යන්නේ. ඒකට අපි මේ ෂීට් එක මේකට අලව ගන්න ඕනේ. ඒක අපි කරන්නේ මේ ටේප් එක මේ ඩබල් සයිඩ් ටේප් එක. ඩබල් සයිඩ් එක මේ දෙපැත්තම ඇලෙනවා. එතකොට කරන්නේ ඉස්සෙල්ලම අපි මේ ෆෝම් එකේ මේ ටේප් එක අලව ගන්න එක පැත්ත. මේක මේ ෆෝම් එකේ තාම හොඳින් ඇලෙනවා. ඊට පස්සේ මෙහෙම කරලා මේක ඊට පස්සේ අපිට පුළුවන් දැන් දෙවෙනි පැත්ත ඇලෙන එකට ගලවන්න. මේකේ මේක ගලවලා අයින් කරනවා. ඊට පස්සේ දැන් මේ පැත්තත් ඇලෙනවා. ඊට පස්සේ අපි කරන්නේ මේ ෂීට් එකේ මේක අලවනකොට මතක තියාගන්න මේ කොලේ ගලවලා අයින් කරන පැත්තේ අලවන්න එපා. පැත්තේ අලවන්නේ නැතුව මේක කොලේ ගලවන පැත්තේ යටින් තියන්නේ උඩ පැත්තේ. මේක අලව ගන්න ඕනේ හරියටම මෙන්න මේ සිදුරු හරියටම මේ සිදුරට මැදි වෙන විදිහට. ඒක උඩින් අඟල් භාගයක් විතර ඉතුරු වෙනවා සහ මේ විදිහට අලව ගන්න. අලවෙන් තියෙන්නේ ගැලවෙන්නේ. අනිත් එක මේක අපි එකවරක් භාවිතා කරලා අයින් කරන එකක් නෙමෙයි. මේක සෝදලා පිරිසිදු කරලා ඒ විසබීජනාශක දීන වලින් සෝදලා පාවිච්චි කරන්න පුළුවන්. ඒක කරද්දි විශේෂයෙන්ම මේ කුෂන් එකකට තරම් මේකට වතුර උරන්නේ නැහැ. පොඩි සුළු ප්‍රමාණයක් උරනවා. එතකොට මේක අපිට සෝදලා පිරිසිදු කරලා
ඒ සෝදාදදි මේ ගම් ටේප් එක ගැලවෙන්නෙත් නෑ. මේක වේලලා අපිට නැවත භාවිතා කරන්න පුළුවන්. මේක වැදගත්කම තමයි ඒක. ඒකට මේ විදිහට හයි කරලා ඊට පස්සේ අපි කරන්නේ මේක එනකොට තියලා ඊට පස්සේ පටියක් ගන්න ඕනේ. මේ පටිය තමයි මේක. මේක ඇත්තට මේකේ නම නම් මම දන්නේ නැහැ. මේක පාවිච්චි කරන්නේ මේ මෙට්ට කවර වගේ මහනකොට ඒකේ ලයිනින් එකට. ලයිනින් එකට පාවිච්චි කරන්නේ මේක අඟලක් පළලයි තුනි එකක් නයිලෝන් වලින් හදලා තියෙන්නේ. ඔතන එකින් අපි හරියටම ප්‍රමාණය කියනනම් උඟල් 18. උඟල් 18ක් දිග එකක් තමයි කපා ගන්න. ඊට පස්සේ අපි නයිලෝන් නිසා මෙතන පොඩ්ඩක් නූල් යන ගතියක් තියෙනවා. ඉදිබන්දමකින් මේක පුච්චලා නූල් යන තියෙන හදා ගන්නවා දෙපැත්තම. ඊට පස්සේ අපි මේක කරන්නේ දැන් ඔළුව වටේ දාලා මේ පැත්තින් මේකට හයි කරනවා. මේ පැත්තින් මෙහෙම කරලා මේකට අලවන්න ඕනේ ඇස්තල. එතකොට අපි මේක කරන්නේ මෙන්න මේ ස්ට්‍රිප් එක. මේක අර සපත්තු වලට එහෙම අලවන්නේ මේක. මේක. මේක විදිහට මේ වගේ රෝලක් එන්නේ මේක. රෝල් දෙකකින් එන්නේ එකක් අර අලවන එකයි අනිත් එක උල් සහිත එකක දෙකක් තියෙන්නේ. මේකෙන් කපා ගන්න. මේ වගේ කෑලි දෙකක් මේ කෑල්ල අඟල් 3යි. මේ කෑලි දෙකම දිග අඟල් 3කට තමයි කපා ගන්න. ඊට පස්සේ මේ පටියේ එක කෙලවරකට උල් තියෙන එක නෙමෙයි කෙඳි කෙඳි වගේ තියෙන එක සල් එක තියෙන එක මෙහෙම හරියටම කෙලවරටම මේ පැත්තෙන් මෙතනින් ඉඳ තියන්න නැතුව කෙලවරටම එක පැත්තකට ඒ අඟල් තුනේ එක හයි කර ගන්නවා. ඊට පස්සේ අනිත් පැත්තට මෙතනින් අඟල් තුනක් ඉතුරු කරලා අඟල් තුනක් ඉතුරු කරලා ඒ කියන්නේ මේකට සමාන දිගක් ඉතුරු කරලා අඟල් තුනේ කෑල්ල මෙතනින් මේකට මහ ගන්නවා. මෙතනින් අඟල් තුනක් ඉතුරු කරනවා. එතකොට ඊට පස්සේ අපි කරන්නේ මේ වගේ අලවගත්ත කෑල්ලක් තමයි මේ තියෙන්නේ. මේ වගේ හදාගත්ත කෑල්ල. මේක මහලා තියෙන්නේ. මේක කෙලවලට මහලා තියෙන. මේක අඟල් තුනක් ඉතුරු කරලා මහලා තියෙන. මේක අපි අරගෙන මේකට මේ විදිහට දාලා අඟලක් හරියටම කාඩ් එකේ ඉඳලා අඟලක් එළියට තියලා මෙහෙම නැමුවම කාඩ් එකෙන් එළියට අඟල් භාගයක් එනවා. එතකොට මෙතනින් මැෂින් එකකින් මහ ගන්න ඕනේ. ඊට පස්සේ මේක මෙහෙම කරාම මේ වගේ තියෙන්නේ. ඊට පස්සේ මේක අපි මේක ඇතුලෙන් දානවා. මේ දාලා මෙහෙම කරලා ඔලුව පිටට අස්සින් දාලා මේක ඒ තමන්ගේ පිසි ප්‍රමාණයට අනුව ඇඩ්ජස්ට් කරලා මේකට අලව ගන්න පුළුවන්. ඒකත් මේකේ මේ තියෙන්නේ හදලා අවසන් කරපු එකක්. මේකේ අපිට ඕන විදිහට ජස් කර ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් වැඩුණු පුද්ගලයෙක්ගේ හිසේ වට ප්‍රමාණය පරිදි වැඩි නිසා ඒක මේ ගන්නට අලව ගන්න පුළුවන්. පොඩි කෙනෙක්ගේ මේක මෙහාට කරලා ජස් කරලා අලව ගන්න පුළුවන්. එතකොට මේක අපි කාර්ය මණ්ඩලයේ එක්කෙනෙකුට ඒ දවසට පාවිච්චි කරනවා නම් එක්වරක් මෙහෙම තමුන්ගේ හිසේ ගන්නට තියලා හදලා ජස් කරලා දාගත්තට පස්සේ අපිට පුළුවන් මේක ආයි කොඩින්න මෙහෙම දාන්න. එතකොට මේකෙන් සම්පූර්ණයෙන්ම කණ්ඩකට එකම වැහිලා තියෙන්නේ. දෙල්ලෙන් පාල් ගහලා තියෙන අපේ මෙතනින් කණ්ඩායම ටේප් වෙන්නක තියෙනවා. අපේ ඔළුවට කැප්පක තියෙනවා. කිසිම බිනිටි කිසිම දෙයක් රෝගියාගෙන් අපිට එන්නේ නැහැ. ඉතින් මේකට ගිය වියදම් වෙච්ච මුදල් ඇහුවොත් ඔබ පිළිමත් වෙයි. රුපියල් 50ක් වගේ මුදලකට තමයි මේක හදාගත්තේ. මේ කාඩ් එක රුපියල් 35ක් වගේ වෙනවා. මේ පටිය රුපියල් 8ක් වගේ වෙනවා. මේ අලවන කෑලි දෙකටත් රුපියල් 6ක් විතර රුපියල් 50ක් වගේ යන හැබැයි එක තත්යක් යටතේ ශ්‍රමයට යන මුදල මේකට මම එකතු කරලා නැහැ. ඒ වගේම මේ කාඩ් එක සාමාන්‍යයෙන් වෙළඳපොලේ විකුණන මුදලට නෙමෙයි. ඒ කියන්නේ
ඒගේ කොස්තකට විතරක් තමයි මේකට මුදල් ගත්තේ. ඒක නිසා තමයි යෝගී මුදලකට හම්බුනේ, නැත්නම් ඊට වඩා ටිකක් වැඩි මේකේ මුදල. එතකොට කොහොම නමුත් කොහොම කරත් රුපියල් 100කට අඩු මුදලකට මේක හදා ගන්න පුළුවන්. නමුත් මට ගියේ මේකට රුපියල් 50යි විතර. ඉතින් මේකෙන් ඇත්තටම ලොකු ආරක්ෂාවක් ලැබෙනවා. මොකද මේක පාවිච්චි කරන්න කියලා තියෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ, නැත්නම් අපේ සෞඛ්‍ය මාත්‍යාංශයේ තියෙන ගයිඩ්ලයින් එක අනුව මේක පාවිච්චි කරන්න කියලා තියෙන්නේ. සැකසහිත රෝගීගේ හෝ නැත්නම් හඳුනාගත්ත රෝගී කියන, නැත්නම් අපි රෝගීකයි කොරෝනා රෝගීකයි සැක කරන කෙනෙක්ගේ විශේෂිත ප්‍රතිකාර, ඒ කියන්නේ එයාගේ මොකක් හරි සාම්පල් එකක් ගන්න යනවා නම්, නැත්නම් එයාගේ ප්‍රතිකාර කරන්න යනවා නම් ඒ වෙලාවට පමණයි මේක දාන්න තියෙන්නේ. ඉතින් හඳුනාගත්ත රෝගීන් පිළිබඳ ගැටලුවක් නැහැ අපිට. නමුත් සැකකටිත රෝගීන් කියන එක හරි සාපේක්ෂ දෙයක්. මොකද පහුගිය දවස්වල ඔබ දැක්කා රෝගීන් තොරතුරු සැඟවීම නිසා රෝග ලක්ෂණ මත පමණක් නෙමෙයි අපි සැක කරන්නේ, එයාලා දෙන තොරතුරු මත. ඒ කියන්නේ විදේශ සංචාර, නැත්නම් විදේශ රට ගිහිලා අපගෙනකට නිරාවරණය වීම, රෝගියෙකුට නිරාවරණය වීම, ඒ වගේ දේවල් මත. ඒ වගේ තොරතුරු යම් කෙනෙක් හැංගුවොත් පැහැදිලිවම මේ සැකකටිත රෝගියා කියන එක ඒ තියෙන නිර්ණායකයන්ට අහු වෙන්නේ නැහැ. ඊට අමතරව තව අවස්ථාවක් තියෙනවා, හදිසි ප්‍රතිකාර ඒකක වගේ ස්ථානවලට රෝගී අමාරු වෙලා આવොත්, ප්‍රියන්තරක් වෙලා ඉන්න පුළුවන් මේ කොරෝනා රෝගියෙක්, නැත්නම් හાર્ට් ඇටැක් එකක් ඇතිලා ඉන්න පුළුවන්. එතකොට යාලත් තියෙන ඇදුම තත්ත්වයක් වැඩි වෙලා ඉන්න පුළුවන්. ඒ වගේ වෙලාවක ගොඩාක් අසාධ්‍ය වෙලාවත් අපිට විනාඩි 2ක් 3ක් ඇතුළත රෝගියාට අපි යන්න ඕනේ. නැත්නම් එයාගේ ජීවිතේට අනතුරක් වෙනවා. ඉතින් ඒ වගේ වෙලාවක අපිට යාලා ඇත්ත තොරතුරු දුන්නත් ගෙදර අයගෙන් ඒ තොරතුරු ගන්න බැරි වෙන පුළුවන්. ඒ නිසා දැඩි සත්කාරය එක්ක අදිසි අනතුරු එක කී වගේ අංශවල සේවය කරන සියලුම කාර්ය මණ්ඩලයට මේක පාවිච්චි කරන්න පුළුවන් නම්, මොකද මේකට රුපියල් 50ක් නම් යන්නේ. අපි මේක පාවිච්චි නොකර ඉන්නේ ඇයි කියන ප්‍රශ්නේ තමයි මට තියෙන්නේ. මොකද ඊට වඩා ගොඩක් වටිනවා සෞඛ්‍ය සේවකයෙක්ගේ සේවය මේ වෙලාවේ. ඒ නිසා අපිට පුළුවන් නම් මේවා වැඩි වැඩි නිර්මාණය කරන්න. ෆේස් මාස්ක් එක වගේම සුලභව අපිට ෆේස් මාස්ක් එකකුත් රුපියල් 30ක් 40ක් වෙනවා, සමහර තැන්වල 60ක් වෙනවා. මේ රුපියල් 50යි යන්නේ. මේක අපිට පාවිච්චි කරන්න පුළුවන්, ලොකු ආරක්ෂාවක් ලැබෙනවා. ඉතින් අපි අමාගීත සංවිධානයෙන් දැනට මේකින් 1000ක් නිර්මාණය කරලා රෝහල් වල පරිත්‍යාග කරන බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබටත් ආරාධනා කරනවා මේක හදන්න. උපදෙස් අවශ්‍ය නම් මට ඒකට උදව් කරන්න පුළුවන්, නිවසේ හදන්න පුළුවන්. නැත්නම් අපි මේ කරන දෙයට සම්බන්ධ වෙලා අපිට උපකාර කරන්න පුළුවන්. ඉතින් සියලු දෙනාටම බොහොම ස්තුතියි. ආයුබෝවන්. මෙවැනි තවත් වටිනා වීඩියෝ නැරඹීම සඳහා අපගේ YouTube channel subscribe කරන්න.